Ai buon. පුතාලා ගණිත කැටළු පේපරය 19 සූදානම් කරගෙන රෝස පැන අතර අරන් අද අපි පේපරය සාකච්ඡා කරමු. හරි, එහෙනම් සූදානම් වෙන්න රෝස පැන ගන්න අතට හරි වැරදි දා ගන්න ඕන. සෑම ප්‍රශ්නකට ඔබට ලකුණු 5ක් හිමි වෙනවා. ප්‍රශ්න 20යි, ලකුණු 5 ගානේ ලකුණු 100යි. හරි, එහෙනම් අපි ආරම්භ කරමු. ඔන්න පළමු ගාන. අකුරෙන් දී ඇති සංඛ්‍යා ඉලක්ක මෙන් ලියන්න. 89,000 89,099. දැන් 80,000 89,099 තියෙන්නේ. මොකද කියලා දෙන්න මම වෙනදත් ඔබට කියලා දීලා දෙනවා. අපිට අමාරු නම් මේක එකපාර ලියා ගන්න සැරසයිද නම් මොකද කරන්නේ? අපි 89,000 ලියා ගන්න. 89,000 1 ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා. ඔන්න 10 ඒවා 89 89,000 89,099. එහෙනම් අපි 99 ගන්නවා. ඔන්න ලිව්වා මෙන්න මෙහෙම එකතු කරලා. ඔන්න පුතාලා මෙහෙම ලියන්න 89,099 රයිට් ඩන්. හරි, දෙවෙනි ගණන් බලමු අපි. දෙකක් සංඛ්‍යා අවබෝධමයි. ගමනක ආරම්භයේදී වාහනයක මීටර ඉලක්කම් සටහන් වී තිබුණේ ඔන්න දීපු ආකාරයේ තියෙනවා පේපරේ නේද? මං කියලා දෙන ඔබට ඌරගේ මාළු ඌරගේ පිටේ තියෙනම කපන්න කියලා. එහෙනම් දැන් මෙන්න ඔබට තියෙනවා චූට් එකේ මෙහෙම දීලා මීටර සටහන් වෙච්ච හැටි ආකාරය. කිලෝමීටර වලින් තියෙන්නේ වාහනේ තව කිලෝමීටර 10ක් ගමන් කළ පසු මීටරේ සටහන් වල ඉලක්කම් ස්කොටුව තුල ලියන්න. එහෙනම් කිලෝමීටර 10ක් ඉස්සරහට යන්න ඕනේ නේ. එහෙනම් පෙර සංඛ්‍යාව පසු සංඛ්‍යාව නෙවෙයි, පෙරට යන්නේ. සංඛ්‍යා ඉලක්කම් 10ක් පෙරට යන්න. එහෙනම් මොකද කරන්නේ අපි? 10 එකතු කරමු. මෙන්න මේ සංඛ්‍යාව අවසාන 10 එකතු කරමු. බිඳුවයි 9 10 බිඳුව ඉතුරු එකක් 10 බිඳුව ඉතුරු එකක් මොන්න මෙතෙන්ට ආව 1 1 එහෙම. හරි, එහෙනම් ඔබ කොටුව තුල ලියලා දෙන්න ඕන. ඔන්න අගේ මෙන්න නුනගේ ඉතින් 13 10 දාගන්න. හරි, හරිනේ 10ක් එකතු වෙන්නේ. හරි, ඔන්න සංඛ්‍යා අවබෝධය දෙවෙනි ගාන. හරි, දැන් අපි එහෙමනම් තුන්වෙනි ගානට යමු. 400 භාගයෙන් 4න් 1කට 5ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කුමක්ද? ලැබෙන සංඛ්‍යාව කුමක්ද? තුන්වෙනි ගාන 400ක් තියෙනවා. අපි මේක උර්ථයේ ඇඳ ගමු. එතන හරියට පහසු වෙන 400ක් තියෙනවා. මෙන්න 400 400න් භාගය පෙන්නහන 400න් භාගය අපි දන්නවා කීයද? 200යි නේ. 400න් භාගයෙන් 4 එකක්. එහෙනම් 200ක් තියෙනවා. ඔන්න 200 ඔන්න භාගය අපි තව රවුමකට ගත්තා. 200යි ඒක අපි 4කට බෙදමු. මේ 4 එකට 5 කියන 4 බෙදුවම අපි දන්න 4 එකක් කියන්නේ 50යි. ඔන්න 50යි. ඔන්න අපි 4 එක හොයාගත්තා. 50යි මේ 50ට ඔන්න 5ක් එකතු කරලා ලැබෙන සංඛ්‍යාව. එකතු කර 5 නේද? පිළිතුර 55යි. පියර පියරන්න ඕනේ උපදෙස් ගන්න නේද? හරි, ඊළඟ අපි යමු 4 වෙනි ගාන. 2019 වර්ෂයේ හරිමැද දිනවල දිනය කවදාද? මාර වෙනවා 2019. දැන් අපි මේ පිය කැටලෝ විසඳන්න කලින් අවබෝධ කරගන්න මොකද්ද මේ යහන්නේ? 2019 වර්ෂයේ හරිමැද දිනය කවදාද? එහෙනම් මැද දැන් සාමාන්‍ය පුතේ
ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා මැද සංඛ්‍යාව හොයන්න බෑ. බෝලට ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. නේ? එහෙනම් අපි එකට තියෙන්නේ කරන්න ඕන 2019 අවුරුද්ද අධික අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්දක්ද? අධික අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්දක්ද? අපි දන්නෝ 2019 හතරෙන් බෙදෙන්නේ නැහැ. පුදා වෙගල් දින දිනෝ අධික අවුරුද්දක් සාමාන්‍ය අවුරුද්දක් හොයාගන්න හැටි. 2019 හතරෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේක සාමාන්‍ය අවුරුද්ද. දින 365යි. දින 365යි. අපෙන් අහන්නේ අපි දන්න අවුරුද්දේ මාස 12ක් තියෙනවා. අවුරුද්දේ මැද මාසයක් ඇත්තේ නැහැ. මොකද මාස 12ක් තියෙන රටේ නේද? ඒ නිසා අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන්. අපි හිතනවා ජුනි මාසේ හෝ ජූලි මාසේ හෝ දවසක් හෝ එන්න අනිවාර්යයි. දිනේ අවුරුද්ද මැද දිනේ වෙන්න ඕන. දැන් සාමාන්‍ය අපිට අවබෝධය තියෙන්න ඕනේ මේවා ගැන. නේද? එහෙනම් 365යි. අපි මේ 365යි එකක් පැත්තකට කරලා 365 එකක් පැත්තකට කරලා තියලා මේක අපි දෙකෙන් බෙදෙනවා. 364 දෙකෙන් බෙදෙනවා. ඔන්න එකක් පැත්තකට කරලා තියෙනවා. ඒ අර මැද දවස. තුන්ල දෙකේ එකයි දෙවරක් එක දෙකයි අඩු කර එකක් 16ට 8යි දෙවරක් වල 16යි අඩු කර එනවා 4 4 දෙකේ 2යි දෙවරක් දෙක 4යි අඩු කර 0යි ඔන්න 182 වන දිනය නෙවේ 182 182 දෙපැත්තටම තියෙනවා මැද දිනයක් තියෙනවා මේ පැත්තට 182යි එහෙනම් අපි දැන් මෙන්න මේ මැද දිනේ තමයි අවුරුද්ද මැද දිනේ 183 වන දිනය දැන් මොකද කරන්නේ? දැන් 183 වන දිනේ තමයි අවුරුද්ද මැද දිනේ. එහෙනම් අපි බලනවා. දැන් අපි දන්නෝ ඇඟිලි නීතිය දන්නෝ. ඔබට මතකයි ජනවාරි පෙබරවාරි ඇඟිලි තුළු නීතිය මතකයි. තුනේ දේ කියලා දුන්නා. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේ මේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. ඒ අනුව අපි දින ටික දැන් දානවා. ඔන්න අපි ලියනවා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ ජූනි ජනවාරි වල 31යි අධික අවුරුද්දක් නෙවෙයි 365යි දැන් සාමාන්‍ය අවුරුද්දක් අපි දන්න සාමාන්‍ය අවුරුද්ද පෙබරවාරි මාසෙත් දින 28යි අවුරුද්ද අධික අවුරුද්දක් වුණොත් තමයි 29ක් තියෙන්නේ දැන් අපි ඒව අවබෝධයක් තියෙනවා මාර්තු වල දින 31යි අප්‍රේල් වල 30යි ජූනි වල 31යි මේ වල 31යි ජූනි වල 30යි අපි එකතු කරන මේ ටික එකතු කරමු 8යි 1යි 9යි 9යි 10යි 10යි 1යි 3යි 1යි 3යි 1යි 3යි 1යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 15 16 17 18 18යි 181යි හැබැයි 181 වෙන දිනේ කියන්නේ ජූනි 30 ජූනි 30 183 වෙන දිනේ අපිට හොයාගන්න ඕනේ මෙන්න මේක හොයාගන්න මැද දිනේ එහෙනම් අපි දන්නෝ ඊළඟට එන්නේ ජූලි 1 ජූලි එක කියන්නේ 182 වෙන දිනය ජූලි ළඟට එන්නේ ජූලි 2 නේද 183 වෙන දිනේ ඔන්න හොයාගත්තා එහෙනම් අවුරුද්ද 2019 අවුරුද්දේ හරි මැද දිනය ජූලි 2 ජූලි 2 කවුරු හෝ පුදලියල් දැන් 2019 ජූලි 2 කිය ඒත් හරි කවුරු වන් නියල් දෙනම් 2 කිය ඒක හරි නැත එහෙම කියන්න බෑ නේද අවුරුද්ද මේ 2 කිය ලොවත් වැරදි ජූලි 2 එක්ක 2019 ජූලි 2 තියෙනම් ඔන්න පුතාලා දාගන්න රෝස පැන්න ඩයිට් එක පස්වෙනි කාරණා වෙළෙන්දෙ ළඟ කොමඩු ගෙඩි ගන්න මෙන් දෙගුණයක් අඹ ගෙඩි තිබේ අඹ ගෙඩි වලින් 12ක් විකුණුව පසු අඹ ගෙඩි 38ක් ඉතුරුව තිබුණේ නැහැ වෙළෙන්දා ළඟ තිබූ කොමඩු ගෙඩි ගණන පස්වෙනි කාරණා ඔන්න
ටොමඩු ඔන්නාම්බ අපි චිත්‍රයක් අරගත්ත පැහැදිලි කරගන්න. අපිට කියන වෙන්දලා දේ කොමඩු කැටි ගන්න දෙගුණයක් අඹ කැටි තියෙනවා. අඹ කැටි වලින් 12ක් විකුණුව පස්සෙ අඹ කැටි 34ක් වෙනවලු. මේක මෙන් දෙගුණයක් තියෙනවා අඹ කැටි. දෙගුණයක්. මේක එක නම් මේක දෙකක් තියෙනවා. නේද? අර අඹ කැටි 12ක් විකුණුව පස්සෙ 34ක් තියෙනවලු. ඒතර විකුණුව අඹ කැටි 12ක් එක්ක මුළු අඹ කැටි ගාන 50ක් තිබුණා තියෙනවා. ඔන්න මුළු අඹ ගාන 50යි. නම් වෙලෙන්දාලා තිබු කොමඩු කැටි ගන්න අපේ නාන. අපිට කියනවා බෑ මුලින් කියනවා මේ ඉලක් ගහකට ගමන්නේ කොමඩු කැටි ගන්න මෙන් දෙගුණයක් අපල තියෙනවා. එහෙනම් මේක මෙන් දෙගුණයක් තියෙ කියන්නේ මේකෙන් භාගයක් තමයි ඔබට තියෙන්නේ. කොමඩු තියෙන්නේ. එහෙනම් පණේන් භාගේ 25යි. එහෙනම් උත්තරේ 25යි. හරිනේ? 25යි දෙගුණේ 50යි. උත්තරය 25යි. දුරාවන රයිට් එකක් සමාදන්න. හරි. හයවෙනි ගාන. ඔන්න. හොඳ ගැදුවා. ටීවී රටයක් දැන් බොහෝ වෙලාවට අපේ අය චිත්‍රයක් ඇසුරෙන් දෙන ගැදුවලට බය වෙනවා. බය වෙන්න ඕනේ. හොඳට කියවලා අවබෝධ කරගත්තාම අපි මීට කලින් එකතු කරගත් දැනුමත් එක්ක අපේ මොලේ අපිට උදව් කරනවා. හොඳින් මන්තරේ තමයි කියවලා අවබෝධ කර ගැනීම තමයි අංක 1. එතකොට අපේ කලින් ලබාගත් දැනුම අපිට උදව් කරනවා අපේ බුද්ධියට නැත්නම් මොලේට උදව් කරනවා ඉවසදාන්න. නේද? හරි. ට්‍රීවිල් රටයක් ඒ නගරේ පෙරවරු 10ට පිටත්ව ඔන්න 6 වෙනි ගාන. ඔබට චිත්‍ර තියෙනවා. දීලා තියෙන පේපර එකේ ඒ යන ඔබට තියෙන ගන්න පුළුවන්. B C කියන නගර තුන තියෙනවා. කිලෝමීටර් මේක 18යි. මෙතන ඉඳන් B නගර කිලෝමීටර් 10යි. දැන් අපි ගන්නවා කියනවා. TV රටයක් A නගරයේ පෙරවරු 10 පිටත්ත එකම වේගයෙන් යන්නේ මෙයා. B නගරය හරහා C නගරයට පැමිණි. B නගරය පසු කරන විට වෙලාව පෙරවරු 10යි 20 නම් C නගරය ළඟා වන විට වෙලාව කීයද? ඔන්න TV ලා කියන වෙන මෙතන එන්න කියලාද? වෙලාවේ තව අපි මේ ගාන හදන්න වෙන්නේ. මේ ගැටේ තියෙන වෙලාවේ. ඔන්න වෙලාව ආවා. හරිද? ඔන්න එයා කියනවා බී නගරය පසු කරන විට මෙන්න මෙතන පසු කරනකොට වෙලාව 10යි 20යි. එහෙනම් අපි දන්නු මේ ටික එන්න මිනිත්තු 20ක් ගෙන් තියෙනවා. ඔන්න දැන් අපිට ටික අවබෝධ වෙනවා අපිට. එහෙනම් අපි මොකද අපෙන් අහන්නේ? මෙයා මෙතෙන් යනකොට වෙලාවය අපින් අහන්නේ මෙයා මේ දින්නේ මෙන්න මේ කඩේෙන් එන මෙතෙන්ට එනකොට වෙලාව කීයද කියන්නේ අපින් අහන්නේ. දැන් අපි දන්නවා මෙතන අපි දැන් හොරා ගන්න ඕන වේගය මේක. ඒකාකාරී වේගයෙන් වලවල් නැහැ මේ පාරේ. ට්‍රිවිල් එකම වේගෙන් එන්නේ. බ්‍රේක් ගන්න මොකුත් නැහැ. හරිනේ? හරි. එතකොට අපි හදා ගන්න ඕන මේ ට්‍රිවිල් එක මිනිත්තුවකට කිලෝමීටර් කීයක් යනවද කියලා. එහෙනම් මේ මිනිත්තු ගානේ කිලෝමීටර්ක් යන මිනිත්තු කීයක් යනවද? ඒ නිසා මෙන්න මේ 20 10න් බෙදුවාම අපි දන්නු 2යි. එහෙනම් මෙයාගේ වේගය තමයි මිනිත්තුවකට යනවා මිනිත්තු 1කට මෙයා යනවා කිලෝමීටර 2ක්. හරිනේ? හරිනේ? මිනිත්තු 2කට යනවා sorry කිලෝමීටර 1ක්. හරිනේ? ඔන්න මිනිත්තු 2කට කිලෝමීටර 1ක් යනවා. හරිනේ? මිනිත්තු 2කට කිලෝමීටර 1යි මෙයා යන වේගය. දැන් කිලෝමීටරයක් යන මිනිත්තු 2ක් යනවා මෙයා. දැන් අපි ඒ නිසා බලනවා 10ක් යන මිනිත්තු 20ක් ගෙන් තියෙනවා. මේක යන්න කිලෝමීටරයක් යන මිනිත්තු 2ක් යනවා නම් අපි වැඩි කරනවා 18 2. එහෙනම් මේක යන මිනිත්තු 36ක් යනවා.
ඔන්න 20ක් යන. එහෙනම් මේ දිග යන්න මිනිත්තු ගියක් නේද? මිනිත්තු 36ක් යන. අපි පෑනේ මැෂින් එක දාලා මේ 10යි 20ට මොකද්ද? මේ 36 එකතු කරමු. ඔන්න දැන් ආව වෙලාව. දැන් අපි බලනවා පෑය පැත්ත නැහැනේ. දැන් අපි බලනවා මොනවයි මේක අපේ පෙරවරු. පෙරවරු මෙයන් පෙරවරු 10 දැන් 10 20. එහෙනම් අපි ඔන්න හොයාගත්ත 36 එකතු කරාම වෙලාව පෙරවරු 10යි 56. බලන්න පෙරවරු 10යි 56. හරි. හත් වෙනි ගාන. හතර ඔන්න මේක සොයන කමෙත් මං ගිය 18 එකේදීත් කියලා දුන්නා එකතුවයි වෙනසක් දුන්නා අයියයි මල්ලිගේ වයස සම්බන්ධ කරලා දුන්නා තරුවයි මලයි සම්බන්ධ කරලා දුන්නා දැන් අදත් ඒ වගේ දෙයක් නෙදිලා තියෙන්නේ අන්නාසි ගෙඩියකුයි ඔන්න වැඩි අන්නාසි ගෙඩියකුයි නේ කොමඩු ගෙඩියකුයි එකතුව රුපියල් 132යි අන්නාසි ගෙඩියේ කොමඩු ගෙඩියේ වෙනස රුපියල් 8යි දැන් මොකද අපි කරන්නේ මේ දෙක එකතු කරලා මේ දෙන්නගේ අපි කර තියෙන කන මේ දෙන්නගේ ලොකු එකන අන්නාසි ගෙඩිය වැඩි මිල අන්නාසි ගෙඩිය ඒ කියන්නේ එකෙන් අඩු කරාම 8ක් ඉතුරු වෙන්නේ මෙයා තමයි ලොකු එක්කෙන අන්නාසි ගෙඩිය. අපි ඔන්න තේරුම් ගත්තා. එහෙනම් අපේ උපක්‍රමයක් කියලා දීලා ඇති. මේ දෙන්නගේ එකතුවයි මේ වෙනසයි එකතු කරලා පුතේ 2යි 2න් බෙදුවාම එන්නේ මෙතන වැඩි වටිනාකමක් තියෙන එක. ලොකු එක්කෙන 142 2න් බෙදුවාම 70. එහෙනම් අන්නාසි ගෙඩියක් 70. ඔන්න අපි වාගත් දැන් අපි කොමඩු ගෙඩියක් හොයාගන්න එක අපි දන්නවා 132 න් 70ක් අඩු කරාම ඔන්න එන කොමඩු ගෙඩිය වටිනාකම 6 කොමඩු ගෙඩිය 62යි හරිනේ දැන් මේකත් අපි ආදේශ කරලා බලමු හරිද ගැලපෙනවද කියලා දැන් ගාලු එකකින් කරලා බලන්න ඕන 70යි කොමඩු ගෙඩිය 62යි හරිනේ 70 න් 62ක් අඩු වුණාම 8යි හරි ඔන්න එනම් පුතේ අපි හොයාගත්තා අන්නාසි අන්නාසි ගෙඩිය රුපියල් දාලා තියෙන පුතාලට රුපියල් කියලා මම ඉස්සරහින් දාලා තියෙනවා රුපියල් 70යි බින්දු දෙක තිබුණත් නිකන් 70 දාලා තුමත් දාන්න හරි ඊළඟ දෙවෙනි එක අපෙන් අහලා තියෙනවා කොමඩු කොමඩු ගෙඩිය කීයද රුපියල් දාලා තියෙනවා රුපියල් 62යි දාගන්න හරි දෙකම හරිනම් විතරයි හත් වෙනි ප්‍රශ්නේ හරි දාගන්න ලකුණු පහ හිමි වෙන්නේ එකක් හරි වැරදි නම් දන්නනේ ඡන්දසයක මේ එකට ලකුණු අහිමි වෙයි හරි අටවෙනි ගානට අපි යමු හරි අට මෙන්න දිලා තියෙනවා ඔබ දන්නවා මේ ක්‍රමේ නේද මෙහෙම දුන්නොත් පොඩි දෙයක් දුන්නොත් ඔබ දැන් ඊට කලිනුත් දන්නවා 1 2 3 දාලා එකතු කරලා ත්‍රිකෝණ 6යි. හැබැයි දැන් දිලා තියෙන පොඩි තව දෙයක් කළා. මොකද කළා දැන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. බෙදලා මෙහෙම කළා තියෙනවා. දැන් මොකද කරන්නේ? මේකට 1 2 3 දාගත්තා. එළුවේ අඟිලුවේ නෑනේ මම 8. 1 2 3 දාගත්තා. 1යි 2යි 3යි 6යි. කෑලි දෙකක් නිසා ඒක දෙකෙන් ගුණ කරා 12යි. නිර්මාණය වන ත්‍රිකෝණ ප්‍රමාණය 12. හරි. 9 වෙනි ගාන. සංඛ්‍යා රටාවක් ඇති කිරීම සඳහා ස්ථන්ට ආයුතු සංඛ්‍යාව ලියන්න. ඔව්. මේ සංඛ්‍යා රටාවක් තියෙන 9 වෙනි ගානේ සංඛ්‍යා රටාව මතක් කරනවත් එකම අපේ හිතට එන්න ඕන පොඩි හිතට අපේ යාළුවා. කවුද යාළුවා?
පොදු අන්තරයක්. අපි කියන්නේ පොදු අන්තරේ නම් අපි යාළුවෙක් විදිහට මතක තියන පොදු අන්තරයක්. එයා මතක් වෙනුනේ පොදු අන්තරය කියන්නේ පුතේ වෙනස් වීමයි. වෙනස් වීම. දැන් මම එක ක්‍රමයක් විතරයි කියලා දෙන්නේ. ඔබ මේක හොයාගත්තම ක්‍රමයක විය හැකි. වෙනස් වීම නේද? දැන් මොන මම වෙනස් වීම මම වෙනව? මෙන්න ඔන්න තුන තුන එකතු වෙලා තමයි මේ හැදලා තියෙන්නේ. පාර්ථනා කරනවා මට 8 3 යොදා ගන්න. 11 3 යොදා ගන්න 14යි. අපි අනිත් පැත්තට දිහර බලමු. 11ට 3ක් එකතු වුනහම 14යි. 14 3ක් එකතු වුනහම කීයද? 17. එහෙනම් ඔන්න පුතේ උත්තරේ 17. තවරණාවක් එනවා. එකක් අම්බලා ගමු. හරි. 10 වෙනි ගාන. පළතුරු කඩේ ගන්නාසි දොඩම්මා අඹගෙඩි 8620ක් අසුරා තිබුණි. එහි අන්නාසි වෙදි 4760ක් තිබේ. දොඩම් ගෙඩි ගන්න ඊට වඩා 2209කින් අඩුය. එහි ඇති අඹගෙඩි ගන්න කීයද? ද ගැටලුවක්. මේකදී එහෙනම් අඩු කරන්න එකතු කරන සංකල්ප දෙකම එකතු කළ දෙන ගැටලුවයි. අපි තේරුම් ගන්න ඕනේ මේක ඇතැම් වෙලාවට එකතු කරන්න වෙනවා. ඇතැම් වෙලාවට අඩු කරන්න වෙනවා. ඊළඟ දින යාම්සයිත් අඩු කිරීම, දින යාම්සයිත් එකතු කිරීම මේ ගණන තියෙනවා. ඉතින් අපිට මේ ගණිත ගැටලුව වර්ධින්න පුළුවන්. විමසිලිමත් වෙන්න ඕනේ. එක්කෝ දින යාම්සයිත් අඩු එකතු කිරීමේ පොඩි මිස්ටේක් වුණොත් ඒත් වර්ධිනවා. එක්කෝ දින යාම්සයිත් අඩු කිරීමේදී පොඩි මිස්ටේක් වුණොත් ඒත් උත්තරේ වර්ධිනවා. අමාරු ගණන් නොවුණත් බොහෝ අයට එහෙම ලකුණු අහිමි වෙනවා. ඒ නිසා මෙවැනි ගණන් දුන්නාම නැවත වරක් පැන්සල් තුල තියමින් දෙපාරක්වත් චෙක් කිරීම අනිවාර්යයි. හරි. ඔන්න අපි ගිනු. අන්නාසි දොඩම්මා අඹගෙඩි ඔක්කොම 8620ක් වෙනවා. අපි දන්නේ නැහැ ප්‍රමාණය කොච්චරද කියලා. අඹ දොඩම් අන්නාසි නේ? අඹ අන්නාසි දොඩම් අඹ අඹ කියලා දෙපොඩ ලියම් අන්නාසි දොඩම් අඹ 8000 කුඩේ දෙනවා 8620 දොඩම්මා අඹ ගෙඩිලා එහි අන්නාසිනේ 470 4760ක් තිබුණේ. ඔන්න දැන් අපි පිළිවෙල දියා ගන්න. අන්නාසි දෙනවා 4760ක් දොඩම් ගෙඩි ගන්න ගණන ඊටමනා දෙදාස් දෙසනමකින් අඩුය. එහෙනම් අපිට දොඩම් ගෙඩි ගන්න හොයාගන්න. දොඩම් ගෙඩි ගන්න හොයාගන්න මොකද කරන්නේ? දැන් මෙන්න මේ 4060 760 2209ක් අපිට අඩු කරන්න ඕන. අඩු කරාම දොඩම් ගෙඩි ගන්න හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකනේ ඊට වඩා 2209ක් අඩුයි. එහෙනම් ඔන්න ගෙන යාම සංකල්ප කිරීම. 5යි 10යි 9යි 1යි 5යි 7න් 2ක් 5යි 4න් 2ක් 2යි. එහෙනම් 2551. නඩංග දිගාන ඔන්න ඔයාලත් අපි 2551. අපෙන් අහන්නේ එහි ඇති අඹගෙඩි ගණන. දැන් අඹගෙඩි ගණන හොයාගන්න පුතේ මෙන්න මේ දෙක එකතු කරලා එන පිළිතුරෙන් පිළිතුර මේකෙන් අඩු කරන්න ඕන මුළු කුඩේ දෙකෙදි ගන්න. හරි. එකතු කරමු. 1යි 6යි 5යි 11යි 1යි 3 එකක් 7යි 8යි 8යි 5යි 13යි 3 3 එකක් 4යි 1යි 5යි 5යි 2යි 7යි 7311ක් තියෙනවා අන්නාසි දොඩම්. එහෙනම් මේක අපි මොකද කරන්නේ? මෙන්න මේකෙන් අනුමත. අඩු කරාම පිළිතුර එනවා. 10න් එකක් 9යි 1න් එකක් 0යි 6න් 3ක් 3යි 8න් 7ක් 2යි. Sorry. 8න් 7ක් 1යි. 1309. ඔන්න ගන්න උත්තරේ. හරි. ඔන්න ගණන් 10ක් ඉවරයි. ලකුණු 50ක් ඇවිල්ලා ඉවරයි. හරි. ඊළඟ ගන්න දෙයක්. 11 වෙනි ගාන. මේක ඔබට
පාසලේදිත් කරන මේ ගාන මේක බොහෝ වෙලාට මම දැක්මක් කරා ගැටලුවක් පස් ගැටලුවක් එක එක ආකාර ප්‍රියවර විදිහට අහන්න පුළුවන් මේ වෙනස කියන්නේ එකතුව කියද එයාට වඩා ඒකට වඩා කොච්චර වැඩි නේ දැන් ඔන්න ඔබ අවබෝධ කරගන්න තමයි මෙවැනි ගැටලු දීලා තියෙන්නේ මේක මුලවත් පොතේ තියෙන ගාන උළුකම් මලක ජනවාරි හා පෙබරවාරි මාස ස්පාදේ උළු ප්‍රමාණය පිළිවෙලින් ඔන්න පිළිවෙලින් 5586 6617ක් වේ මාස දෙකේම නිෂ්පාදනය කළ මුළු උළු ප්‍රමාණය සමාන වීමට ජනවාරි මාසයේ උළු කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද? තම පෙබරවාරි තමයි වැඩිෙන් නිෂ්පාදනය කළා තියෙන්නේ ජනවාරි අඩුයි. අපෙන් අහනෝ පෙබරවාරි මාසයේ ජනවාරි මාස තව උළු කොපමණ නිෂ්පාදනය කළ යුතුද? නිෂ්පාදනය කළා. දැන් පෙබරවාරි මාසයේ නිෂ්පාදනය කළාට වඩා කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද ජනවාරි මාසෙ කියලා. දැන් අපි මොකද කරන්නේ? වෙනස අහන්නේ. ගෙන යාම සහිත අඩු කිරීම. මේකෙන් 5586 අඩු කරා. 7 6ක් 1යි. 11 8ක් 3යි. 6 5ක් 1යි. 6 5ක් 1යි. 1131යි. උදාහරණ උත්තරය හරි දාගන්න. 11. ඊළඟට දොළොස් වෙනි ගාන පහ ශ්‍රේණියේ සිසුන්ට බෙදා දීමට අභ්‍යාස පොත් 850 ගණනෙවිත් තිබුණි. එක් අයුර පොත් 8 බැගින් බෙදා දුන් පසු අභ්‍යාස පොත් දෙක ඉතිරි විය. එසේනම් පහ ශ්‍රේණියේ ළමයි ගණන අපිට මොකද කරන්න වෙන්නේ? මොකද මේක විසඳන්න වෙන්නේ? පන්තියේ 850 කියතියක් අපිට කම කීයට පුළුවන්? ඕනම් 850 දීග බෙදීම දාලා 8ෙන් බෙදුවත් දෙකක් ඉතුරුයි. ඔයාලට ඕනම් මෙහෙම කරන්නත් පුළුවන්. දෙකක් ඉතුරු වෙනනම් 850ෙන් දෙකක් අයින් කරාම 848යි බෙදුවට. දෙකක් ඉතුරු වුණා නම් 8 ගන්න දෙන්න බැරි නේද? දෙක ඉතුරු වෙලා තියෙන්නේ. මේ කාටේ බෙදුවා නම් ගන්න. දැන් ඔබට මම නිතරම කියනවා එන්ටියක් දැන උගත් නිසා දීග බෙදීමටම ගිහිල්ලා දිගට ගිහිලා ටයිම් කාලය අඩු කර ගන්න ඕනේ නැහැ. අවබෝධයෙන් වැඩ කරනු නම් මෙහෙම බෙදන්න පුළුවන්. 8.1.0 කියද? 48 8 ඒවා 8 වරක් 5 40යි 8 වරක් 6 48. අය කොහොමද දුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පිළිතුර 106. අර දෙක අපිට අදාළ නැහැ. ළමයි ඉන්නේ 106යි. හරි. 13. දැන් සදෙව්ගේ වයස අවුරුදු 18කි. ඔහුගේ පියාගේ වයස අවුරුදු 41කි. ඒ අනුව පියාගේ වයස සදෙව්ගේ වයස මෙන් දෙගුණයක් වන්නේ සදෙව් වයස කීයක් වන විටද? දෙගුණයක් වන්නේ අනාගතේ. අනාගතේ ගැන අහන්න අවබෝධ කරගන්න ඕන. දැන් සමාවුන හිතා ගන්න බෑ මේක පස්සට ආදනවද ඉස්සරහට ආදනවද? එහෙනම් නොතේරෙනව තව පාරක් යව ගන්න ඕනේ. නේ? සදෙව්ගේ වයස මෙන් දෙගුණයක් වන්නේ සදෙව්ගේ වන්නේ එහෙනම් ඉදිරියට යන්න වෙනවා අපේ කොටන ගන්න වන්නේ ඉදිරියට වන්නේ සදෙව්ගේ වයස කීයද? දෙගුණයක් වන්නේ. හරි. දැන් මොකද කරන්නේ? දැන් අපි ගන්න plan එක අපි 13 මෙන්න සදෙව් මෙන්න පියා සදෙව්ගේ වයස අවුරුදු 18යි පියා 41යි. දැන් අපිට හොඳම වැඩේ තියෙන්නේ වර්ධින් නැති වෙන කරන්න. වයස දෙනවා වයස යවන අවුරුදු දෙනවා. 18 19 42 20 43 ඩබල්ද නැහැ. 21 44යි 22 45යි 23 46 වෙන බලන්න. ඔන්න එතකොට තාත්තා සදෙව්ගේ දෙගුණයක් වන්නේ සදෙව්ගේ වයස අවුරුදු 30 පුතේ අවුරුදු 23 දී උනාද 23 දී
වෙන්දා ගන්න. හරි. 14. පැය 4කට ඇති මිනිත්තු ගන්න. පැය 4කට ඇති මිනිත්තු ගන්න. පැයකට මිනිත්තු 60යි. පැයකට මිනිත්තු 60යි. ඉංගලෙන්න නෝක තුන මාස ළඟින් බල්ලලා පවා දන්න දෙන්න. ඕවා. මේක බලනවා එන එන ගන්න ඕන ටොක්ක. පැය 1කට මිනිත්තු 60යි. එහෙනම් පැය 4කට 60 වැඩි කිරීම 4. නැත්නම් මනෝමයෙන් හදන්න පුළුවන් දැන් පහවසර. 60ව 2ක් 120යි. 120ව 2ක් 240යි. 4.4 6.24 මිනිත්තු මිනිත්තු 240යි. හරිලා ගන්න 15 ගාන ඔන්න ඒක තොඳ ගාන දිනකට ඔල්ලෝස්වේ පැය කටුව. දැන් පැය කටුව කියන්නේ තත්පර කඩුව කියන්නේ හොල්මන් කඩුවක් නෙවෙයි, දිගම කඩුවක් නෙවෙයි, කොටම කඩුවනේ, පැය කඩුව නේද? ඔන්න පැය කඩුව. පැය කඩුව අපිට අහනවා දිනකට දින දෙකකට ඔරලෝසුවේ පැය කඩුව ඔරලෝසු වටා ගමන් කරන වට ගන්න කියද? ඔන්න පටලවා ගන්න එපා දින දෙකකට අහන්නේ. මම මේක සම්මන්ත්‍රණයේදී පැහැදිලි කරලා දුන්න ඔයාට. ඔයා හතර වසරෙද නේද? පැය කටුව වටහන්නේ ඔරලෝසුවේ වටයක් කියන්නේ 12 ඉඳන් ආපහු 12 ගාවට පැය කටුව වෙනවනම් අන්න වටයක්. ඉතින් අපි දන්න දවසට පැය කටුව ඔරලෝසුව යන වට දෙකක්. කොහොමද යන්නේ? ඔන්න මධ්‍යම රාත්‍රියේ 12 ඉඳන් අවසන් පටන් ගන්න. දවල් 12 වෙනකොට මෙයා 1 2 3 ගියම මෙහෙම වටයක් එනවා. එතකොට දවල් 12 වෙනකොට එක වටයක් ඇවිල්ලා. දවල් 12 ඉඳන් රෑ 12 වෙනකන් තව වටයක් එනවා. එතකොට දවසකට වට දෙකක් යනවා මෙයා. දැන් ඔලෝසෝ දිහා බලන්න ඕන හොඳට. දවසකට වට දෙකක් යනවා. දවස් දෙකකට වට හතරයි. වට හතරයි. වට කිල්ල යන්න ඕනේ නැහැ. හතරයි කියලා ලුවනෙන් දාගෙන හරි. වට හතරයි. ඔලෝසෝ නෑ දැන් පෙන්වන්නේ. හරි. වට හතරයි. මම බලා ගන්න ඕනේ. හරි. ඊළඟ එක. පාලසෝ ගාන තුන. හරි. 16. 16. පෙරවරු 10 ඇතියල නින්දර ගිය උවසර පසුදා පෙරවරු 4 ඇතියට අවදි විය. ඔහු නිදාගත් කාලය කොපමණද? අපි රවට්ටන්න තමයි වෙලාව දීලා තියෙන්නේ. 2. ඇත්තනේ. අපි බුද්ධිය ගන්න පළවෙනි එක දවසක නැගිටින්න ඊළඟ දවසේ. ඇත්තනේ. දැන් බලන්න රෑ 10ට නැත්නම් පස්වරු 10ට බුද්ධිය ගන්න කෙනෙක් ඊට පසුදා උදේ 5ට නැගිටින්නේ නේද? හැබැයි කවුරු හරි මධ්‍යම රාත්‍රියේ 12 පහ වල බුද්ධිය ගත්තොත් එයා එදාම නිදාගෙන එදාම නැගිටිනවා. එදාම නිදාගෙන එදාම නැගිටිනවා. එහෙනම් ඔබ තේරුම් ගන්නවා. සමහරු කියනවා මම රෑ මොනේ පහ වෙනකම් බුදිය ගත්ත කියලා නෑ. අපි නිදාගන්නේ එක දවසක අවදි වෙන්නේ තවත් දවසක. තේරුණානේ? හැබැයි මධ්‍යම රාත්‍රියේ 12ට කලින්. 12ට කලින් බුදිය ගත්තොත් නිදාගත්තොත් ඊළඟ දවසේ නිදාගන්න. අවදි වෙන්නේ ඊළඟ දවසේ. ඔන්න තේරුම් ගන්න ඕන දෙයක්. හරි. සමහරව ඒව දන්නේ නෑනේ. ඇඳේ බුදිය ගන්නෝ. ඇඳේ ඉස්සරහා ගහලා තියෙන ඔරලෝසු තියා පොඩ්ඩක් බලන්නේ. ඇඳේ බුදිය ගන්න එක මම ඉස්සරහා ගාපු ඔරලෝසු තියා බලනවනම් ගැටලු ගොඩාක් ඉදර ගන්න පුළුවන් අපිට. හරි. ඔන්න මෙයා බුදිය ගන්න පස්වරු 10යි 30. ඔන්න 10යි 30 ඉඳලා මධ්‍යම රාත්‍රියේ 12ට ඔන්න දවස් ඉවරයි. ඒතකොට මෙතෙන්ද කොච්චර වෙලා බුදිය යනවද? ඊට පස්සේ පසු දවසේ ආපහු මෙයා නැගිටින්නේ පෙරවරු 4:30. හැබැයි මම කියන්නේ මේව මනෝමය හදන්නත් පුළුවන්. මෙහෙම හදන්න ඕනේ නැහැ. දැන් ඔබට පුළුවන් පස්වරු 10:30 ඉඳන් 12 වෙනකම් වෙලාව
කොච්චරද කියලා බලන්න. 10යි 30 11යි 30 නේ? 10යි 30 11යි 30 12. පැය 1යි මිනිත්තු 30. මෙතන තියෙනවා පැය 4යි මිනිත්තු 30. ඔය දෙක එකතු කරලා මොකද්ද? ඔහු නිදාගත් කාලය හොයාගන්න පුළුවන් පෑනේ. මිනිත්තු 0යි 3යි 3යි 6යි කියන්නේ 0යි 60යි 60ක් කියන්නේ පැය 1යි පැය 6යි. වෙලාව පැය 6යි. මෙයා පැය 6 බුදෙකද? කරන්නේ කොහොම හදන්නත් පුළුවන්. නැත්නම් ඔබට කරන්න පුළුවන් කිසි කතාවක් නැහැ. කම්මලියකට නම් මේ ගාන හදන්න පුළුවන්. කොහොමද හදන්නේ? 10යි 30. ඔව් 10යි 30 නම් පැයෙන් පැය ගණන් කරන්න. 10යි 30 11යි 30 12යි 30 1යි 30 2යි 30 3යි 30 4යි 30 4යි 30 හතරයි තිය. පැහැ මේ ඇඟිල්ලකට දුවා. මේවා පොඩ්ඩක් හිතන පුරුදු වෙන්න. ඉදිරියට ගණන් කරා. කොහේ හරි. ඔන්න හරි දාගන්න පුතාල පැහැ කියලා හදුවා. එහෙම වෙන්නම් මං කියලා දෙනවා. මෙහෙම ගහන්න පුළුවන් ආය මටෙන් ගහන්න පුළුවන්. හරි. ඔන්න 10. සෝරි. 17. මිනිස් දින ගන්න. මිනිස්සුන්ට දින 6ක් වැඩ කිරීම නිම කල හැකිය. මිනිසුන් තුන් දෙනෙකුටම වැඩය කිරීමට ගතවන දින ගණන අපි දන්නු. මිනිස් දින ගණන අපි මීට කලින් ඕකට තරම් හදලා තියෙමු නේද? 17 වෙනි ගාන එක මිනිස්සුෙකුට යනවා දින 6ක් වැඩ කරලා. මේ අහනෝ මිනිස්සු තුන් දෙනෙකුට අපි දන්නෝ එක්කෙනෙකුට දින 6ක් කරනවා නම් මිනිස් ප්‍රමාණය වැඩි කරොත් ඒකේ අනිවාර්ය දින ප්‍රමාණය අඩු වෙනවා. දැන් අපි එකදෙර තාපේ බඳින්න මිනිස් එක මිනිස්සෙකු වෙනවා නෑ දින 6ක් කරනවා. මට බෑ. මට ඒක දින දෙකකින් කරගන්න ඕන. මම මොකද කරන්නේ? මේ මිනිස් දින ගාන මිනිස්සු ගානෙ බෙදලා තුනෙන් බෙදුවාම ආයෙත් දෙකයි. එහෙනම් මිනිස්සු තුන් දිනේ ගියොත් කාලය යන්නේ දින දෙකයි. ඔන්න වැඩ. දින දෙකයි. උත්තරය අල්දාගන්න. දින දෙකයි. දින දෙකයි. හරි. මිනිස් දින ගාන මිනිස්සු ප්‍රමාණය බෙදුවා. එක් තනි මිනිස්සෙක් වැඩ කරනවා නම් මිනිස්සු තුන් දෙනෙක් දම් මොකේද? දින දෙකයි. හරි. ඊළඟට 18 වෙනි ගාන. ගොවිපලක සින්න ඌරන් සහ එළුවන්ගේ පාද ගන්න 180කි. එහි සින්න ඌරන් ගන්න 22 නම් එළුවන් ගන්න කීයද? මේ ගාන වරද්ද ගත්ත ඇතමුන් අර මං කියලා දුන්න කවිය කරන්න ගියා. මේකේ හා සම්බන්ධයක් නැහැ. සමහර බැලුවා දෙකෙන් ගුණ කරන්න අර මෝටර රථ කාණයි යතුරු පැදි ගන්න එක පටලවා ගත්තා. හැම ගැටලුවක්ම හිතන්න ඕන මේක මං කවදාවත් හදපු ගැටලුවක් නෙවෙයි. මේක මට අලුත් මේක. එහෙම තේරුම් ගන්න ඕන පුතේ ඔයා. නැත්නම් අහවල් පන්තියේ මේ වගේ එකක් කරා අර පේපර් සෙට් එකේ මේ කළා මේ ගානේ මේක හිතන්න එපා. ඔබ එහෙම හිතුවත් අමාරුවේ වැටෙන පුතේ. නිසා හරියට තේරුම් ගන්න මේක ඉන්නේ ඌරොන්ටක් අකුල් හතරයි ලොන්ටක් අකුල් හතරයි. දැන් බොහෝ වෙලාට පාද ගන්න ආවම මං හිතනවා ආ ආවේ අර කතාව. එහෙම හිතන්න එපා. හරි. පාද 180ක් ඒ සිටින ඌරන් ගන්න 22. ඔන්න. මේ ලේසි නා. ඔක්කොම කකුල් තියෙන 180ක්. 180ක්. ඉන්නේ ලොයි ඌරොයි. එළුවයි ඌර. එළුවේ ගුණක් අකුල් හතරයි ඌර ගුණක් අකුල් හතරයි. මම පැහැදිලි කරලා දන්නම්. එතකොට ඌරෝ ඉන්නවලු 22ක්. අපි ඌරේ ගුණ අකුල් හතර බැගින් තියෙන නිසා හතරෙන් ගුණ කරමු. 4+2=8යි. 4+2=88යි. මේ 80ට අඩු කරන මේ මුළු පාද ගන්න. 5+8=2යි. 10+8=2යි. 13 කියද 9 හනේ එක හත 9 92 කකුල් 92ක් විතරයි මේ කකුල් 92 එළුවන්ගේ නේ එළුවන්ගේ ඌරන් කකුල් ගන්න අපිට දීලා තියෙනුනේ එළුවන්ගේ එහෙනම් කකුල් දෙක එළුවන්ගේ නම් මොකද කරන්නේ මේ 92 එළුවෙකුට කකුල් 4යි 4ෙන් බෙදමු 92 4ෙන් බෙදුවාම 2යි 8යි 1යි 12යි 12ට 3යි
නේ තුන එහෙනම් ඔන්න අපිට ආවා එළුවන් ගන්න 23 එළුව 23 උත්තරේ 23 පූරෝ 22යි එළුව 23යි හරි හරි 19 වෙනි ගාන නේද කොපිටාලේ ගියද 18 වෙනි ගාන හරි 19 වෙනි ගාන ඉතින් පන්දමක් දැන් මේක පෞද්‍යාසන වෙසක් එකක් තුන ඔබට ඕන නම් මේක ලුවත් දා බලන්නත් නේද ඉතින් පන්දමක් මිනිත්තු 25ක් කාලයක් දැල්වේ එකපත් වෙන මිනිත්තු 25ක් කරන හතරක් එකවර දැල්ලෝ මිට ඉතින් පන්දම් කොපමණ කාලයක් මතුවේ ඉතින් පන්දම් හතර මූසෙන් සමානයි එකම වෙලාවෙ පත්තු කරන්න එකපත් වෙන මිනිත්තු යනවා 25ක් හතර මේකවර පත්තු කර පුතේ හතරම මිනිත්තු 25 තුන ඉවරයි සමාන විතර මේක පහයි මේ එහෙම පත්තු කරන්න යන්නේ එකවර මේ පත්තු කරන්න අරෙන් බදවනවා මේක නිවිලා මේක පත්තු කරන ඕනේ මිනිත්තු 25 වහතලා කියලා කමන්නේ සමහරු කරන්නේ වැඩි එහෙම කරන්න එපා අවබෝධයෙන් තේරුම් ගන්න මිනිත්තු 25 හතරම නෙවෙයි හරි එහෙනම් පිළිතුර එක 19 එක පිළිතුර මිනිත්තු 25 ආගෙන හරි අවසාන ගන්න අපි ආව 20 හරි මෙම ලේඛනකය මෙලෙස තිබියදී මූණත් ඇයම තින් තාලය ප්‍රගණ ලදී ඉන්පසුව ඉරි දෙකේ කපා කුඩාලේ ඝනක ලෙස වෙන් කරන ලදී මූණත් තුනක පමණ තින් ත ආලප වී ඇති කුඩාලේ ගණක කීයද මොකදදලා තියන්නේ අනිවාර්ය මොන ගණකේ දුන්නත් ගණක ආදේ දුන්නත් තින්ත ගාල කැපුවොත් මෙන්න මේ සීසවල විතරයි තුන් පැත්තක් ගෑවිච්ච ධනක ප්‍රමාණය සීසවල විතර ගෑවෙන්නේ එහෙනම් සීස කියත් තියෙන ධනකයට පුතේ සීස 8යි සීස 8යි එහෙනම් තුන් පැත්ත විතර තින්ත ගෑවුණු ධනක ප්‍රමාණය 8යි මම මේ කලකදීයක් කරා එහෙමත් කළ ප්‍රායෝගික පෙන්නවා 8යි ඔබට මං කියලා දීලා තියෙන ඕනම ඝනකයක් වුණත් එකයි ඝනකාභයක් වුණත් එකයි තින්ත ගාල කැපුවොතින් සීස ගාන සමානයිනේ ඝනකයේ ඝනකාභේ එහෙනම් සීස 8යි ඒ සීස 8ේ දින ඝනක 8 විතරයි තුන් පැත්තක තින්ත ගෑවෙන්නේ ඔච්චරයි හරි එහෙමනම් ඔන්න දැන් ගණන් කරන්න 5 10 15 කියලා ඊළඟට ලකුණු 100 ලකුණු දාගන්න ඔබට සියලු දෙනාටම ජයග්‍රහණයේ ලකුණක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිදෙන්නේ අයවනමඩම